අයිබෝවන්, මිනිසාගේ ශස්ත්‍රපද්ධති රෝග සහ සමේ අසාත්මිකතා රාශියක් ඇති කරන කරදරකාරී දූවිලි මේක ගැන දොස්තර මාව කලින් වීඩියෝ එකේ සාකච්ඡා කරා. ඇත්තටම කොහෙද මේ කරදරකාරයා ඉන්නේ? මේ දූවිලි මේක ජීවත් වෙන්නේ උණුසුම් තෙතමනේ සහිත පරිසරවල තියෙන දූවිලිවල. ඉතින් ඒ නිසා ඇදෑතිරිලි ලීබඩු, කාපට්, කුෂන්, මදුරු දැල් සහ වෙනත් දූවිලි එකතු වෙන ස්ථාන අපට විශේෂයෙන් වැදගත් වෙනවා. බලන්න මේ වීඩියෝ එක. මේක මේ දොස්තර මහතුපු එකක් කියවන නෙමෙයි, අන්තර්ජාලයෙන් හොයාගත්තේ. මේ වීඩියෝ එක හදපු මාමට ගොඩක් ස්තුතිවන්ත වෙන අතරේ අපි මේ වීඩියෝ එක බලමු. බලන්නක මෙයා මේ උජාරුවෙන් වගේ ඇවිදින හැටි. කිසිම ගාණක් නැහැ, අපෙන් අවසරයක් අරගන්නෙත් නැහැ. ඇත්තට මේ දූවිලි මේක ජීවත් වෙන්නේ මිනිසාගේ සහ අනිකුත් සතුන්ගේ සමේ ඇති මැරුණු සෛල මත. මෙයා පිට කරන මලපාසා වෙනත් අපද්‍රව්‍යවල අඩංගු එන්සයිම් මගින් සම මතු පිටින් මැරුණු සෛල ජීර්ණය කරනවා. ඉතින් මෙසේ පිට කරන මලපාසා වෙනත් අපද්‍රව්‍ය අපගේ සම මතු පිට තැන්පත් වුණාම අපට අසත්මිතා ඇති වෙනවා. ඉතින් ඔයගොල්ලෝ දැන් කල්පනා කරන්න ඇති මේ අසත්මිතතාවයන් නැති කරගන්නේ කොහොමද කියලා. එහෙමනම් අපි බලමු මෙම අසාත්මිකතාවයන්ගෙන් වැළකීමට, එහෙම නැත්නම් අසාත්මිකතාවයන් අවම කිරීමට අපිට මොනවද කරන්න පුළුවන් කියලා. අපිට දූවිලි සම්පූර්ණ දුරන් කරන්න බෑ. එම නිසා දූවිලි මැක්ක සම්පූර්ණ දුරන් කිරීමට අපහසුයි. නමුත් යම්කිසි දුරකට මැක්කන් නැතින ප්‍රමාණය පාලනය කරගන්න අපිට පුළුවන්. ඉතින් මේකට කරන්න තියෙන්නේ අපවට පරිසරයේ තියෙන දූවිලි අවම කරන එක. ඔබ වැඩිපුර කාලය ගත කරන ස්ථානවල තිබෙන දූවිලි රැඳෙන අනවශ්‍ය සියලුම ද්‍රව්‍ය එම ස්ථානවලින් ඉවත් කරන්න. දූවිලි මැක්ක මිනිසා සමග වැඩිපුර ගැටෙන්නේ නිදාගන්න අවස්ථාව නිසා. ඔබ නිදාගන්න කාමරය ඉතාමත් පිරිසිදුව දූවිලි අවම තබා ගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ සඳහා දොස්තර මාමා මෙන්න මේ රහස් ටික සඳහන් කරන්න කැමතියි. ඇඳ ඇතිරිලි, කොට්ටුර, ඇඳ වැසුම් කවර සියල්ල සත්වීකට වතාවකත් හොඳින් සෝදන්න. මදුරු දැල් නිතර සෝදන්න. උණුසුම් ජලින් සෝදන්න පුළුවන් වඩා හොඳයි. නමුත් මෙසේ නිතර සේදීමට අපහසු නම් අවම වශයෙන් දින දෙකකට තුනකට වරක්වත් අවුවෙන් හොඳින් වේලා ගන්න පුළුවන්. ජනෙල් රෙදි නිතර සේදිය හැකි රෙදි වලින් සකසා ගන්න. නිවසේ ඇති බිත්ති, ලීබඩු, ජනෙල් පඩි වගේ දූවිලි රැඳෙන ස්ථාන දූවිලි රහිතව තබා ගන්න. විශේෂයෙන් නිදා ගන්න කාමරේ. මේ සඳහා තෙත් කළ රෙදි කෑල්ලක්, ඒ කියන්නේ වෙට් මොපින් වඩා සුදුසුයි. මොකද වීල් රෙද්ද භාවිත කළොත් දූවිලි ඇවිස්සෙන්න පුළුවන් නිසා. කුඩා ලපොන්ට රෙදි සෙල්ලම් බඩු මිලදී ගැනීමේදී නිතර සේදියාගේ සෙල්ලම් බඩු පමණක් මිලදී ගන්න. රෙදි වලින් සෑදු සෙල්ලම් බඩු නම් නිදා ගන්න කාමරේ අයින් කරන්න. ගෙබිම සඳහා කාපට් භාවිත කිරීම අවම කරන්න. නමුත් යම් කිසියකින් කාපට් බුබුතුරුණු භාවිත කරනවා නම් නිතර වැකියුම් ක්ලීනරෙන් පිරිසිදු කරන්න. දූවිලි සහිත කාමරව පිරිසිදු කරනවා නම් සෑම විටම මුඛ ආවරණයක්, එහෙම නැත්නම් මාස්ක් එකක් භාවිත කරන්න. පොත්පත්, ෆයිල් කවර, පත්තර වගේ දූවිලි රැඳෙන ද්‍රව්‍ය අස්පස් කිරීමෙන් පස්සේ මිනිත්තු 20ක් පමණ එම කාමරට යමින් වළකින්න. මේස සහ අනිකුත් මතුපිටවල් උඩින් අනවශ්‍ය සංග්‍රහ, පොත්පත්, පත්තර, අලංකාරයට තබන ද්‍රව්‍ය, ඕර්නමන්ට්ස් ඉවත් කරන්න. රැකියා ස්ථානයේ හෝ ඔබ දීර්ඝකාලීන රැඳී සිට වෙනස් ස්ථානවල වාතාශ්‍රය වැඩි කරන්න. ඉතින් මෙහිදී ඩෙංගු මදුරුවන්ට අවසර නැති වෙන්න මොස්කිටු ස්ක්‍රීන් එකක්, එහෙම නැත්නම් මදුරු දෙලක් භාවිත කරන එක ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේමයි දූවිලි මැක්ක නිසා ඇතිවන අසාත්මිකත සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න අවස්ථාවල එම වෛද්‍ය ප්‍රතිකාර නොකඩවා වෛද්‍ය උපදෙස් අනුව නියමිත පරිදි ලබා ගන්න එක ගොඩක් වැදගත්. දොස්තර මාම ඊළඟට සඳහන් කරනවා මෙම අසාත්මිකතා සඳහා වෛද්‍යවරුන් විසින් නියම කරන්න පුළුවන් බෙහෙත් කාණ්ඩ කිහිපයක්. ඇන්ටිහිස්ටමින්ස්, කෝටිකොස්ටෙරොයිඩ්ස්, ඩිකන්ජෙස්ටන්ස්, සෝඩියම් ක්‍රෝමෝග්ලයිකේට් සහ ලියුකොට්‍රයින් මොඩිෆයර්ස්, මේ සඳහා වෛද්‍යවරුන් විසින් නියම කරන බෙහෙත් කාණ්ඩ කිහිපයක්. ඉතින් මේ වෙනකොට ඔබට පැහැදිලි වෙන්නේ නැති මෙම ගුඩා ජීවියා
අපට කොතරම් කරදරකාරිද එයාගේ බලපෑම කොච්චර වැදගත්දකිර කාරණය. ළමොන්ට සෑදෙන ඇදම රෝගෙන් 50%කට වඩා ඇතිකර හේතු කාරකවන්නේ මෙම ජීවියා. ඒවාගේමයි මිනිසාගේ ශ්වසන පද්ධතියේ සමහර අසාත්මිකතා ඇතිකිරීමටත් සමහා සම්බන්ධ තවත් අසාත්මිකතා ඇතිකිරීමටත් පසුකාලන සංකෘලතා සහ කල් ගත වෙන විධ රෝග සත් ඇතිකිරීමටත් මේ කුඩා ජීවියා මේ කරදරකාරයා නිවාල් වෙනවා. ඉතින් දොස්තරමට ගුඩා සතුටුයි මේ කරදරකාරයාගෙන් යම්දුරකටර මිදිලා ඕගොලන්ට රිඩ රෝග අවෝයෙනවන. හොඳයි ඊළඟ වීඩියෝයෙන් අපි නැවතහමමු. මම ගිහිල්ලා එන්නම්.